එන් හැමටම ඉතින් වන අදත්තාාලයකතේලායිනි මගේ තිලිනිි හපකොට යෝඩක්් නලෙකත්ත එක්ක ඉතින් අදාපි කතා කරන්නේ අපේ කිනුම් කරන පාඩම්මාලාවේ විකනොම් ජයනලය සහ ආපස්ස එවුම් ජයනලය ගැන ඒක යන්නේ හතරවෙනි පාඩමේ හයවෙනි කොටස ගැන තමයි අදාපි සාකච්ඡා කරන්නේ. ඒක අනේ බෙළඳ පා්ඩන අයට විකනුම් සම්බන්ධ තොරතුරු එතනදී විකුණුම් ජනලේ අවශ්‍යතාවේ කොහොමද අපස එවුම් ජනලයේ අවශ්‍යතාවේ කොහොමද කියලා අපි සාකච්ඡා කරනවා. සාකච්ඡා අතරතරදදි ඕලට දැනගන්න පුළුවන් මූලාශ්‍රලේකන මොනමද විකුණනුම් ජනලයේ ආකෘතිය කොහොමද විිකුම් ජේනල නතුතින අපි සටහන් කරාන්නේ කොහොමද වගේ පොදුල ජරයටට පිටපත් කරන්නේ කොහොමද කියලාත් ඊට පස්සේ විකුණුම් ගනිනම සසාහන අයගදි පාලන නිමගෙන තට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි, අපස එවුම් චනලේ අවශ්‍යතාවේ ගැෙන සාකච්ඡා කරනකොට, ූලාශ්‍රලේකනය මොකක්ද ආකෘතිය කොහොමද ගණදින සටහන් කරණ කොහොමට පොදලජරයට පිටපත් කරානි කොහොද වගේම අපස් එවුම් ගෙනම කියනන්නේ මොකක්ද කියලත් සාකච්ඡා කරනවා. ැන් අපිබලමු විකුණුම් චේනලේ අවශ්‍යතාවය කියන කොටස. ඊට කලින් අපි දැනගන්න ඕනේ විකුණුම් චර්නලයක් කියන මොකක්ද කියලා විකුණුම් චනලයක් කියන මොකක්ද නැවත විකිනීමේ අරමුණින්ගත් බාන්්ඩ න අයට විකිනීම මුලින්ම මේ සටහන් කරයි. ඔයාට මත කැතිනි ගැනුම් චර්ණලය කියන මොකක්ද කියලා ගැනම් කියන මොනවද නැවත විකිනීමේ පරමාර්තයෙන් ව්‍යාපාරයක් විසින් අයට මිලදී ගන්න බාන්්ඩ වලට තමයි අපි ගැනුම් කියල කියන්නේ කියන්නේ අයට ගනුම් කියන්නේ එතකොට මෙන්න මේ විදිහට නැවත විකිනීමේ අරමුණින් ගත්ත බාන්්ඩ නයිට විකිනීම පිළබඳ සටහන් තබනකට තමයි අපි කියන්නේ විකුණුම් ජර්ණලයේ සටහන් තබනවා කියලා. එතකොට නැවත විකිනීමේ අරමුණින් ගත් බහන්ඩ නයට විකිනීම අපි මුලින්ම සටහන් කරන්නේ කොහෙද. විකනුම් ඉන් පොයිසි ඒ කියන්නේ මෙන්න මේ විකුණුම් ජර්නලයේ මූලාශ්‍ර ේඛනය වෙන විකුණුම් ඉන්වොයිසියේ තමයි අපි ඉස්සල්ලාම මේක සටහන් කරන්නේ. ඊට පස්සේ විකුණුම් ඉන්වෝයිසිය තියෙන තොරතුරු අරගෙන තමයි අපි විකුණුම් ජර්නලය හදන්නේ. මූලාශ්‍ර ලේඛනය වන්නේ විකුණුම් ඉන්වෝයිසියි. විකුණුම් සිදු වූ අවස්ථාවේදීම විකුණුම් ජර්නලෙහි සටහන් කළ යුතු අතර එදිනම න අයගති පෞද්කිලික ගිනුම් අදාළ වටිනාකම්බල වටිනාකමින් හර කළ යුතුය. එතකොට මෙතනද කියන්නේ. විකුණුම් චර්නලය අපි සටහන් කරන කොට විකුණුම් ජර්නලේ තියෙන තොරතුරු පොදලජරයට අරංයන්නේ කැන විකුණුම් ජයනලේ තියන වටිනාකම පොදුලජරේ තියන විකුණුම් ගෙනමට අරංයන්නේ කාලච්චේදය අවසානයේදී. හැබැයි හැම කන දෙෙනුවක් සිද්ධ වෙච්ච ීනය එකදීම ඒ අදාළ වටිනාකම් නයගතියන්ගේ පෞද්ගලික ගිනුම් වලටනම් ඒ ගණදනුව සිද්ධ වෙච්ච දීනේදීම අරම්ියන්න ඕන. මාසිය අවසානයේදී විකුණුම් ජර්නලය මුලුව එකතුව විකුණුම් ගිනමට බැරකිරේ යිට විකුණුම් සම්බන්ධ දිත්ත සටහන යාලට මෙන්න මේ විදිහයට දීලා තියෙනවා ඒ ඒ නයිගැති ගෙනුම් හරවෙලා විකුණුම් ගිනම බැරවෙනවා. එතකොට මේ ඒ නයගැති ගිනම් හරවෙන එක ගණදිනෝ සිද්ධ වුණ දිනයේදීම සිදුවිය යුතුම දෙයක් හැබැයි විකුනම් ගිනම එකඒ අනනි පොදලචරේතයන විකුණුම් ගිම බැවීමනං කාලාලච්චේද අවසානයේදී සිද්ධ වෙන්න ඕන දෙයක්. යාලට මෙන්න මේ විදිහට විකුණුම් චයනලේක ආකෘතිය බලාගන්න පුලුවන් දිනේ තියෙනවා ඉන් පොයිස් සංකයේ තියෙනවා ගැනුම් කරු ඉන්නවා ගැනුම්කරු කියන්නේ අපෙන් බාණ්ඩ ගත්ත කට්ටිය ඒවගේම වටිනාකම් තීරුවක් තියෙන ලෙජර පිට කියලා තීරුවක් තියෙනවා අවසානයේදී මෙන්න මේ විදිහයට යටින් කාලච්චේද අවසානයේ මේ ගානට අනුවනක් මේදීල තිෙන විකුණුම් චැනලේට අනුවනන් ජනවාරිතිස් එක අවසානයේදී වික්කුණුම් කිරීමට බැර කලා කියලා අපිට මුලු වටිනාකම විකුණුම් ගිනුමට අරගෙන යන්න පුළුවන් පොදුලෙචරයේ තියෙන. එතකොට මෙන්න මේ විදිේගානන් කොයාලට සපේලා තියෙනවා දෙදදා විස්ස ජනවාරි මාසය තුළ කැලුම්වි්‍යපාරෙහි නයට විකුණුම් පිළිබඳ තොතුර පහත දැක්වේ දෙද විස්ස එකයි එක ඉන්වොස් අංක එක යට තේ රුවන්ට නයට විකුණු. එතකොට අපි දැම්බලමු රුවන්ට නට විකුණුල තියෙනවලු එකයි එක. කපල් හය සිය ැගින් අධ්දිික කමිස දොළහයි එතකොට මෙත නින්වොයි සංකයේ එක දිනය දෙදස් විසයි එකයි එක මෙතනද එකක් කෘුපියයල් හාය සය බැගින් අධි කමිස දොලහයි එතකොට එක කමිස කරුපියල් හය සය නම් කමිස දොළ හට ගාන කියද කරුපියල් හද්ද ස්තෙස යයි එතකොට ඒ නඟට එකක් කෘපියල් තුන් සිය පණහ බැගින් ළමටීෂෙක් ස එතකොට එක ටීෂට් එකක් රුපියල් තුන්සේ පණහායිනං ටීෂ් විසට මුළු ගාන හැදෙන රුපියල් හද්දාහක් විදිහට. ඒවගේ තමයි එකක් කරෘපියල් අවසය බැගින් ඇද ඇතරිෙලි දහයයි. එතකොට ඇද ඇතිරිලි දහය වටිනාකම විදිහයට අපිට රුපියල් නවදාහක් ගන්න පුළුවන්. එතකොට රුවන්ට නාටයට විකුණුම්වල මුළු වටිනාකම අපිට මෙන්න මේ අයිතම්ම තුන විකුණල ගත්ත, ීමෙන් ලබෙන මුදල දිහයට ඔොයාගන්න පුළුවන් එතකොට මෙතන අධික කමිසවලින් රුපියල් හදස් දෙෙසයකුත් ඒවගේම ළමටීෂට්වලින් අපිට රුපියල් හද්දාහකුත් වගේම ඇද ඇති ලෙලි වලින් රුපියල් නමදාහකුත් එක්ක ලට මෙන්න මේ විදියට බලාගන්න පුළුවන් රපියල් විසිතතුන්දස් දෙෙසයක් අපිට හම්බ වෙන රුවන්ට නයට විකුණු වලින් එතකොට මෙතන වෙළந்த වටමක් දී තියෙන සීියයට පහය කියලා. අපි අනිවාරෙන්ම විකුණුම් චාණලය හදනොකොට වෙළඳ වට්ටමක් තියෙනවනං ඒක අපි විකුණුම් වටිනාකමෙන් අඩු කරන්න ඕනේ කැ මුළ විකුණුම් වටිනාකම අඩු කරන්න ඕන එතකොට අපේ මුළල විකුණුම් වටිකමම් වෙන්නෙන් විසිතුන්දස් දෙසීය අපි ඒකෙන් සීයට පහක් කොච්චරදි කියලා දැම්බලමු ඒකින් සීියට පහක් කියලා ගැන රපියල් එදා සෙකසිය හැටක් එතකොට විසිතුන්දාස් දෙසයෙන් වෙළඳවටම වෙච්ච රුපියල් එ්දා සෙකසිය හැට අඩු කරලා අපිට ගෙවීතු. ගැන විකුණුම් ගිනම රංයනවිකුණුම් ජර්නලට අරංයන වටනාකම විදිහට අපිට ගන්න පුලුවන් විසිද් දෙදස් හතලිහක්. එතකොට රුවන් කියන ගැනුම් කරුවගේ වටිනාකමවෙන්නේ රුපියල් විසි දෙදදාස් හතලිහයි. ඒවගේම තමයි ඊළඟට ඉන්වො දිනකයි එක ඉන්වොයි සංකයේ එක රුවන් ව්‍යාපාරය වටිනාගම විසි දෙදස් හතලිහයි. ඟ අපිට බලාගන්න පුළුවන් එකයිතුන ඉන්වොයි සංක දෙක ඇටසේ කසුන්ට නට බිකුණුම් මෙන්න මේ විදිර දීලා තියෙනවා. එක කෘුපියල් දෙසේය පනා බැගින් ළමා කලි සම්තියක් කියලා එතකොට එකක් රුපියල් දෙසී පණාගානේ ළමා කලිසම්තියට රුපියල් හදදස් පන්සයක් වෙනවා වටිනාකම ඊළඟට එකක් රෘපියල් තුන්සය බැගින් අධික කමස විසකට ගාන වෙනවා. රපියල් යදාහක් ඒවගේම තමයි එකක් කෘපියල් හාර සීය බැගින් වතික් සරම් දහයට වටිනාකමු රුපියල් හාරදාහක් වෙනවා එතකට අපිට මෙන්න මේ අයිතම තුනේ වටිනාකම් ටික හොලා අපිට පුළුවන් කසුන් කියන ගැනුම් කරුවගේ වටිනාකමු හොයාගන්න එතකොට කසුන් කියන ගැනුම්කරුවගේ වටිනාකමු රුපියල් දාහත් දස් පන්සයක් වෙනවා விந்து வட்டமசிයට දයක් නිසා. දහத்த பசிෙන් விளந்து வட்டம வேன. ரப்பயால் எදා சற்சிය பனහා அடு කරලා. கசு තියன நா கசு තියன நாகති වட்டினாாக்கும் விවිදි. අප பහலස්දා සற்சிය பණ ගන්න පුුවන්. ඒගේ தයි ஈலங்கට දசுட்டு நாයට விணும் තියෙනවා? එක ருපියல் තුூන්சிය පனහබැගින් තුවා ද யයි. එතන ගන රපියල් තුන්දස් පන්සියයි ඒගේම තමයි එකක් රුපියල් දෙසේය අනුව ගින් සරම් විස්සයි ඊට පස්සේ මෙතන වෙළඳ වටම සීියද දෙක් දීලා තියෙන. එතකට යාලට මෙන්න මේ විීර බලාගන්න පුුව ඇතකට දසුන්ට විකුම් වටිනාකම නවදස්තුන් සයයි නවදස්තුන් සයෙන් සීයට දෙකක් කියල කියන්නේ රුපියල් එකසි අසූ හයයි එතකොට නවදස්තුන් සයෙන් රුපියල් එකසි අසූ හ අඩු කරලා අපිට දසුන්ගේ දසුන්ට විකුණුම් වටිනාකම විදි්‍යහට රුපියල් නවදස් එකසිේදා හතරක් ගන්න පුළුව. එතකොට විකුණුම් ජයනලය අපි මෙන්න මේ ගැනුම්කරුවන්ගේ නමින් හදනවා රුවන් විසිදදස් හතලිහයි කසුන් අරන්තයනවා රුපියල් පහලොස්දස් හත්සේ පණනහක දසුන් අරන්තියනව රපියල් අවදස් එක සේදා හතරක එතකොට මෙන්න මේ වටිනාකම් තුන මේ ගැනුම් කරුවන්ගේ වටිනාකම් තුන එකතු කර අපිට මුළුව වටිනාකම විදිහ ගන්න පුලුවන් රොපියල් හතලි සසාදස නවසය හතරක් ඒ අපිී කාලච්චේදය අවසානයේදී ඒක කියැනෙක් එකයි තිස්සක දිනට විකුණුම් කිෙනුමට බැකරා කියලා ලියනවා එ කොට මෙත නැද රුවන් කියන නායකැතිගේ ගිනම යි එක කියන ගණදන සිද්ධ වෙච්ච දිනේදීම ඒ නායගතතිය රුපියල් විසිද්දා සතලියකින් හරවෙන්නෝඕනේ වගේම තමයි එකයිතුන්වෙනිදා කසුන් කියන නායගතයත් රෘපියල් පහලස්ථ සත්්‍යය පණහකින් එදිනම හරවෙන්න ඕනේ ඒවගේම තමයි එකයි පස්ස දින දසුන් කියන නායගතය ්‍රුපියල් නවදා සිකසිියදා හතරකින් එදිනම හරවෙන්න ඕනිමකද මේ ගණදන සිද්ධ වනාට පස්සේ ඒ නා අගතය ඒ න අයගතයන්ගේ පෞද්ගලික ගෙනු ගණදිනු සිද්ධවුණන දිනේදීම අදාළ ගිනුම්වෙතයන්න ඕන ඒවගේ තමයි පදලජ රට අරං යන එකගන විකුණුම් ගිුමට බැරන ටිනාකම ලච්චේද අවසානයේ දී පොදු ලජරේට අරගයාම හරි ඊළග දංවලට තේරන්ද විකුම් ජේනලේ කියන්න මුොක්ද ඇයි අප විට විකුම් ජේනලයක් ඕන වෙන්න විකුම් ගිමක ආකෘතිය කොහොමද කියලා ාලක් දුන්නො හදන්නෙකොහොද කියලා දැංවඔයාලට පැදිල ඇති දෙඟපි බලමු අපපස්ස එවුම් ජනලේකයන මොකක්ද කියලා අපපස්ස එවුම් ජනලය කියල කියන්නේ නැවත විකිනීමේ අරමුණින් ගත්ත බාණ්ඩ නයට විකුණවවට පස්සේ මොනයම් හෝ හේතුවක් මත ඒ ඒ නයගැතියන් විසින් බා්ඩ අපපස ව්‍යාපාරයට එවීම. එතකොට මෙන්න මේ විදිහට නැවත විකිනීමේ පරමාර්තයෙන් ගත්ත බාන්ඩ නායගැතියන්ට නයට විකනවවට පස්සේ ඒයාලයේ බාණ්ඩ අපපස එවනකොට අපි ඒවා සටහන් කරන. ූලිකම ලියල්ල විදිහයට ගන්න පුළුවන් එකන මෝලාශ්‍ර ලේකනය වෙන්න බැරපත එතකොට ආපස්ස එවුම් සියල සටහන් කරන ප්‍රථම ලේකනේ මෝලාශ්‍ර ලේකනය වෙන්න බැරපත එතකොට බැරපතේ තියෙන තොරතුර විස්තර අරගෙන තමයි අපි අපස එවුම් ජයනලය සකස් කරන්නේ එතකොට ආපස එවීමක් සිද වූ අවස්ථාවේදීම අදානනායගැති ගිනුම් බැර කළයුතු අතර මාසය අවසානයේදී ආපුස එවුම් ජනලේ මුලුව එකතුව අපපසු එවුම් ගෙනුන්ට ගිනුමට හර කළයුතුය. ඇතකොට මේකත් අර වගේමයි. මෙත නැදි ආපුස එවීමක් සිද්ධවන ගමම්ම ඒකේ. ඒ බලපෑම අනිවාරෙන්ම එදිනම ඒ ගණදිනො සිද උුණදිනේ දීම ඒ අයගැතියන්ගේ ගිනුම්බරට හර කරන්න ඕනේ ඊට පස්සේ අපස පොදලචරේ දී ආපස්ස එවම් ගෙනනමට අරංගෙන මටිනාකම කාලාලච්චේද අවසානයේ කැන මාසය අවසානයේ දී අරන්ගියානම් හරි එතකොට අපස එවුම් වලට අදාළ දිත්ක සටහන ඔයාලට මෙන්න මේ විදිහට බලාගන්න පුලුවන් අපස එවුම් ගිනුම හරවෙලා ඒ ඒනායගැතියන්ගේ ගිනුම් පැරවෙනවා මෙතනද ඒ නායගැතියන්ගේ ගිනම් මේ ගණති න සිද උන දිනේදීම පැව . E අපස් එවුම් ජනලෙක් ආකෘතිය ඔයාලට මේ විදිහයට බලාගන්න පුලුවන් එත නදදි දිේ තියවා බැපත් අංකේ තමයි මූලාශ්‍ර ේකනය විදියට ගන්නේ බැරපත තමයි මූලාශ්‍ර ලේකනේ විදිහ ගන්නේ එනිසා අපිට බැපත් අංකය ගන්න පුළුවන් ඒ වගේම ගැනුම් කරවඉන්නවා වටිනාකම මෙන්නවා වටිනාකම තියනවා ලෙජට පිඩිුව තියෙන. ඊට පස්සේ මාසේ අවසායේදී අපස එවුම් ගිනමට හරකලා කියලා මුළු වටිනාකම අපිට ගන්න පුළුවන්. මෙතනදි මේ දීලතිී නාකෘතියට අනුවනම් ජනවාරි ප බැරපත්තංක දස්සයටතේ සොයිසා සමාගම වටිනාකම එද්දස් පන්සියයි. එතකොට මේ ජනවාරි පහළව කියන දිනයට සොයිසා කියන නකතියගේ ගිෙන ම අනිවාරෙන්ම බැරවෙන් ඕන රුපියල් එදහස් පන්සිියයක් හැබැයි මුළුව වටිනාකම අපසුම් ගිනුමට යන්නේ ජනවාරි තිස්සෙක්වෙනිදට. ආසේම් වලට අදාල ගනද කිීපයක් මේනේ විදි දීල ද සිස් ජනවාර වවාන්ස තුල ැලුම් ව්‍යාරයයාපස එවුම් පිඳ ොර පහත දක්ේ දෙදස් විස්ස එකයි තුන පැරපත් අංක එක යට තේ රුවන් ආපස එවුම්. එතකොට කලින් ව්‍යාපාරය එකැන විකුණ ොම්වලට අදාළම ගානතමයි ආපස දීල යෙන්නේ ලුවන් කියන ව්‍යාරෙන් ආපසේවල තියෙන එකක් රුපියල හයිසය බැගින් අධික කමිස හයක්වෙවල තියෙනවා එතකොට මු එතන මුල ආපස අධික කමිසවල වටිනාගම රපියල් තුන්දා සයිසියයක් විදියටට ගන්න පුළුව. ඊළඟට එක් රපයල් නවසිය බැගින් ඇද ඇතිරිලි තුන්නක් වෙවලතියෙන. එතන විනාකුම රුපියල් දෙද සත්යයක් විදියට ගන්න පුලන් ඇද තතිරිිල වෙළඳ වටම සීයට පහයිඩු. එතකොට නුපියල් දෙදා සත්සීයට රපියල් තුන්දාා සයිසියක් එකතතුනහම. මුළල වටිනාගම රුපියයල් හයිදස් තුන්සයක් වෙනවා වෙළඳ වටම සීයට පහයිඩු. එතකොට හයිදස් තුන්සයට සීයට පහක් කියලා කියන්නේ රෘුපියාල් තුන් සී පහළවයි එතකොට හයිදාස් තුන් සයෙන් වෙළඳ වටම රුපියල් තුන් සය පහළව අඩු වෙලා රුවන් විසින් ආපසු එවුම් වටිනාකම විදිහයට අපිට පන්දස් නවසය අසූ පහ ගන්න පුළුවන් ඒ වගේ මතමයි මෙතැන කසුන් ආපුස් ඒවල තියෙනවලු බැරපත්තංක දෙක යට තෙක් රෘපියල් තුන් සය බැගින් අධික කමිසා හතක්්‍යවල තියෙනවා එතකොට එතන වටිනාකම අපට රුපියල් දස් එක සියයක් විදිහයට ගන්න පුළුවන් ඊළඟ ටෙක් රෘපියල් හාර සයබැ பතිக் சரம்ම් පහக்கවෙලතිෙන එச்சන ගන අපට රුපියල් දෙදහක් විදිහට ගන්න පුුව. එතකොට கசුனா வ்ම්වල වටිනාගම හාරදස එක சයි. வ වட்டම සයට දහයක්. එතක වළද වටම சහට හත්නවෙළද වටම සයට ද පියல் රද. රුපියල් හාරසිය දහය හාරදා සෙකසියෙන් අඩු වෙලා කසුන්ගේආපස එවම්වල වටිනාකම අපිට රුපියල් තුන්දාා සයිසි අනුවක් විදිහට ගන්න පුළුවන්. එතකොට මෙන්න වේවිදියටට අපට අපස එවම් ජනලය හදන්න පුළුවන් අනිවාරෙන්ම ජනලයක් හදනකොට මට මෙතන ආපස එවම් ජනලයේ අපපස එවුම් ජැනලේකයන් ලියල නහැ ම නමුත් අනිවාරෙන්මලියන්න ඕන. ඊට පස්සේ මෙතන ගැනුම්කරුවන්ගේ නම් ිකලියලා වටිනාකම් මෙන්න මේ විදියටදාලා කලච්චේද අවසානදිනට අපසයුම් ගෙනමට හර කලා කියලා ලියන්න පුළුවන්. එතකොට ඒවගේම තමයි මෙන්න මෙතනද මේ ආපසයුම් සිද වෙච්චදිනඒැන එකයි තුන රුවන්ගේ ගෙනුම එකන රුවන්ගේ නායකැති ගෙනුම පැරවෙන්න ඕන පන්දස් නවසියා සූපහක් එකයිතුම් වෙනි දට ඊ ළඟට එකයි හත්තෙන දට කසන් කියන නායකැතියග ගෙනනුම රුපියල් තුන්දා සයසය අනුවකින් බැරවෙන්න ඕන. ලචේද අවසානය කැෙක තිස්සෙක්කෙන දපස එවම්ගෙනුම හර වෙනවා රුපියල් අවද සයිසය හැත්ත පහකිින් ඉතින් මෙන්න මේ විදිහට තමයි විිකුණුම් ජනලේ සහපස එවුම් ජනලය හදන්න ඒවගේම විකරුම් ජනලේ කියන ොක් ද අපසවම් ජනලේ කියන මොක්ද මූලාශරලේකනමොනවාද පොදුලජරයට පිටපත් කරන්නේ කොහොමද නාය ගති උපලජරෝල පිපත් කරන්නේ කොහොමද කියලා අද ඔයාලට මේ වඩියෝ එකින් පැහැදිලි වෙන්න ඇති. ඉතින් ඔයාලා තාමත් වගේ චැනල්ෙ සබස්ක්‍රයිප් කරල නැත්තන් අනිවාරෙන් සස්්‍රයි් රන්න ලගමතියෙන බෙල්ලයි කන්නකත් කලික කරන්න එතකට ඔයාලට ම වීඩෝ එකක් දාපු ගමන් ඒ වීඩියෝ එක බලන්න බොලොන්. ඉතින්න මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් ඔයාල හමුවීමේ බලාපොරොත්තයෙන් මම සමගන්වා සේලදනාටම සුබදවසක්.